කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. ප්‍රතිපක්ෂය නියෝජනය කරපු දලසලහ පෙරුම් මහත්මයාට හිතවත්ව ඡන්දය ප්‍රකාශ කරපු පක්ෂ මාධ්‍ය හමු පැවැත්තුවා. මොකද ඇත්තටම උනේ කියලා ඔවුන්ගෙන් අහනකොට විමල් වීරවංශ මහත්මයා කරපු ප්‍රකාශය විශේෂ ප්‍රකාශයක්. හිසක් නැති අරගලයෙන් රනිල් ජනපති වුණා. කරාබු දාපු රැවුල් වවපු තරුණයන්ට ඒ තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ කියන එක තමයි සඳහන් කර සාමාන්‍යයෙන් ඔවුන්ගේ කැමති දෙයක් අඳින්න පුළුවන්, කැමති විදිහට ඉන්න පුළුවන්, කැමති විදිහට හිතන්න පුළුවන් රටේ විදිහ ඒක. නමුත් ඒ වුණාට විමල් වීරවංශ මහත්මයා කිව්ව කතාව තමයි මේ අවස්ථාවේදී මේ පිරිස් කරාබු දාගෙන රැවුල් වවාගෙන සුන්දර කතා කියාගෙන තරුණ අරගල කරුවෝ විදිහට ඇවිල්ලා ඒක තීරුම් ගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහට නායකත්වය දීලා මේකෙන් ඉවත් වෙනවා කියන එක කියන එකයි ඔහු කියන්නේ. අද දවසේ අරුණ පුවත්පතත් වාර්තා කරලා තියෙනවා. අරගලෙන් සිද්ධ වුණේ ඡන්දයෙන් දිනපු ගෝඨාභය ගෙදර යවලා පැරදුණු රනිල් ජනපති කිරීමයි. තව මාස දෙකකින් අර්බුදය වැඩි වෙනවා කියන එකයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරන්නේ අරුණ පුවත්පතේ ඇතුළු පිටුවේ ගෙනෙනවා. දිනමින පුවත්පත කියන්නේ තනි පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනකින් අගමැති ජනපති විය හැකි බව මා මීට පෙර කිව්වා. ඒ කතාව සැබෑවක් වෙලා තිබෙනවා. අපි මේක නෙමේ බලන්නේ, අපි බලන්නේ මේ දිනමින පුවත්පතේ සිරස්තලය.